තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තියෙනවා. ඒ තමයි පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා තුන් දිනකට පින්කමකදී පින් කරගන්න අවස්ථාව තියෙනවා. තුන් දිනකට පින්කමකදී පින් කරගන්න පිනේ කොටස් කරුවන් වෙන්න අවස්ථාව තියෙනවා. එයින් පළවෙනි එක තමයි පින්කම කර කිරීම. ඒ තමයි අපි ගමු ඒ සේනක මහත්මයා මුල් වෙලා මේ විහෙර විහාර පිළිසකර කරවපු එක එතුමා තමයි මේ පිනට මුල් වුනේ. ඔන්න එතුමා මේ සම්පූර්ණ පින ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා දෙවෙනි එකේනා තමයි ඒ පින්කමට සේවාවත් පිළිවෙත් සපේන උදව් වෙනවා. මේවා හදනකොට උදව් වෙනවා. ශ්‍රමදාන කරනවා. ශ්‍රමදාන කරන අයට තේ සපේලා දෙනවා. සංග්‍රහ කරනවා. කෑම වේලකින් සංග්‍රහ කරනවා. ඊළඟට උදව් කරනවා. ඒ වාගේ එයාත් ඒකට මහන්සි වෙනවා. හැබැයි එයා ධනීය වියදම් කරේ නැහැ. එයා නෙමේ පින්කමේ මූලිකයා. ඒ වුණාට එයා උදව් වෙනවා. ශ්‍රමදාන කරනවා. ලෞතුරා තථාගතයන් සම්මා සම්බුදුරජාන් වහන්සේ වදාළා පින්නම් පින්කමකදී උදව් කරන කෙනත් ඒ පින්කමේ කොටස්කරුවෙක් වෙනවා. ඒකට ඒ සේනක මහත්මයා පිනක් කළාද ඒ පිනේ කොටස්කරුවෙක් බවට ඒ පිනට ඈඳී යනවා අර ශ්‍රමදාන සහ වත්පිළිවෙත් කරලා ඒට උදව් කරපු අය. සමහර ලවට මේවා ගේන්න වාහනවල ඒ වගේ මේ වාගේ සෛලමේ ස්තම්භ උඩට ගැනීමේදී පිරිස එකතු වෙලා ඒ ඔක්කොම පිනේ කොටස් කරවෝ. ඔන්න දැන් ඔබට මතක් වෙයි ඔන්න දැන් අපි සල්ලි වීදම් කළෙත් නැ අපිට ශ්‍රමදාන වලට එන්නත් බැරි වුණා කියලා. තුන්වෙනි කෙනා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිනක් ඒ පිනේ කොටස් කරුවෙක් වෙන්න පුළුවන් ඒ පින්කම අනේ සාදු කියලා අනුමෝදන් වුණා. ඉරිසියාව නැතුව හිතේ කුඩු කේඩුකම් නැතුව සාදු කියලා අවංකවම අනුමෝදන් වෙන්න ඕන. මම මේ මහත්මයාට මොන ගෙහිච්ච දවසේම මේ පින්කම ගැන කියද්දිම මතක් කළා මහත්මයා බෝධි ප්‍රාකාරයක් හැදුවොත් විහෙර විහාරයක් හැදුවොත් ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්මයි වඳින්නේ පුදන්නේ. ලෝකේ කොතනක හරි චෛත්‍යයක් හැදුවොත් ලෝකේ කොතනක හරි බෝධි මණ්ඩපයක් හැදුණොත් බෝධින් වහන්සේ නමක් රෝපණය වුණොත් ඒ සියල්ල බුද්ධ ශාසනය පිණිසමයි අනාගත පරම්පරාව පිණිසමයි. අනේ සාදු සාදු කියලා ගම් වශයෙන් බෙදෙන්නේ නැතුව එහෙම නැත්නම් ධනපති නිර්ධන වශයෙන් බෙදෙන්නේ නැතුව වෙනත් වෙනත් ભેද හදාගන්න නැතුව බුද්ධ ශාසනය වෙනුවෙන් නේද කියලා අනේ සාදු කියලා යම් කිසි කෙනෙක් අනුමෝදන් වෙනවද ඔහුත් ඒ පිනේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. හැබැයි පින්වතුනි මේ පින්කම් තුන ගත්තොත් එහෙම ඒ කියන්නේ පින කිරීම පිනට උදව් වීම පින අනුමෝදන් වීම කියලා මේ තුන ගත්තොත් අමාරුම එක තමයි මොකද්ද අනුමෝදන් වෙන එක. එහෙම නැත්නම් මිනිස්සුන්ට හිතෙනවා ආ එයා ඒක බාරගෙන එයා කරපුවාවේ එයාට සල්ලි තියෙනවා එයා කරපුවාවේ ආන්න ලොකුවට හදනවා හදපුවාවේ අපි මොකටද මහන්සි වෙන්නේ කියලා එක එක්කෙනාට මේක පාස් කර කර අපරාදී තමන්ටත් කරගන්න බැරි පින අනේ සාදු කියලා අනුමෝදන් වෙලා ඒ පින රැස් කරගන්න තියෙන අවස්ථාවත් අහිමි කරගන්නවා.